ඔන්න ටික කාලයකට පස්සේ මම ආයෙමත් ආවා බබල් ටයිම්ස් එක අලුත් ෆිල්ම් රිවිව් එකක් අරගෙන. මේ ෆිල්ම් එක ත්‍රාසජනක සහ ආගමික විශ්වාසයන් සම්බන්ධ ෆිල්ම් එකක්. පෞද්ගලිකව මම මේ ෆිල්ම් එකට ගොඩක් කැමති වෙන්න හේතුව තමයි ආගමික විශ්වාසය ගැන කතා කරන අතරෙදිම ලෝකයේ තියෙන දැවෙන ප්‍රශ්නයක් ගැන මේ ෆිල්ම් එක ඇතුළේ ව්‍යංගාර්ථයෙන් කතා වෙනවා. මේ 2006 අවුරුද්ද නිකුත් වුණ ද ඕමන් ෆිල්ම් එක 1976 අවුරුද්ද නිකුත් වුණ ද ඕමන් කියන ෆිල්ම් එකේ රීමේක් එකක්. පුංචි පුංචි වෙනස්කම් කීපයක් ඇරුණම මේ රීමේක් එක සම්පූර්ණයෙන්ම ඔරිජිනල් ෆිල්ම් එකට ගොඩක්ම සමානයි. ඒ නිසා මම අද කතා කරන්නේ 2006 අවුරුද්ද නිකුත් වුණ ද ඕමන් ෆිල්ම් එක ගැන. ෆිල්ම් එක පටන් ගනිද්දිම අපිට බලා ගන්න ලැබෙන්නේ කඩාවැටෙන වල්ගතරුවක්. අපි දන්නවා ජේසුස් වහන්සේ ලෝකයට බිහි වෙද්දී අහස වල්ගතරුවක් පායනවා. එතකොට මොකද මේ වල්ගතරුව? බයිබලයේ තැන් කීපකම සඳහන් වෙනවා ලෝක විනාශය සිද්ධ වෙන කිට්ටුවෙද්දී ලෝකයට පහළ වෙනවා කියලා ව්‍යාජ ජේසුස් කෙනෙක්. මෙයාව බයිබලයේ හඳුන්වන්නේ ඇන්ටි ක්‍රයිස්ට්, එහෙම නැත්නම් ක්‍රිස්තු විරෝධියා කියලා. ජේසුස් වහන්සේ මිනිසුන්ව පාපයෙන් ගලව ගන්න ආවා වගේම මේ ඇන්ටි ක්‍රයිස්ට්ගේ ප්‍රධාන අරමුණ තමයි ලෝකයේ යුද්ධ ඇති කරලා ලෝකය විනාශ කරන එක. ඉතින් ෆිල්ම් එක ආරම්භයේදීම කඩාවැටෙන වල්ගතරුව මේ ඇන්ටි ක්‍රයිස්ට්ගේ උපත කොහේ හරි තැනක සිද්ධ වුණ බව සයින්ටුහන් කරනවා. ඒ වගේම බැටළු වෙස්ගත්ත වෘකයෙක් වගේ මේ බොරු අනාගත වක්තෝ කෙනෙකුගේ පැමිණීම ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. ෆිල්ම් එක ඇතුළේදී මේ ඇන්ටි ක්‍රයිස්ට් උපදින්නේ කැනහිල් දේනුවකගේ කුසින් කියන සංකේතය යොදාගන්නේ මෙන්න මේ හේතුව නිසා වෙන්න පුළුවන්. ඊළඟට කතා වෙන හොරණෑ පිමින දේවදූතයන් ගැන කතා කරොත් මෙතනදී කතා වෙන්නේ දෙවියන් විසින් මවපු ආක් එන්ජල්ස්ලා 7 දෙනා ගැන. මේ ගැන එලිදරව්වේ සඳහන් වෙන කලාත්මක වාක්‍යන්ට ලෝකේ සත්‍ය සිදුවීම් ඇතුළත් කරලා තමයි ෆිල්ම් එක ඇතුළේ අර්ථ දක්වලා තියෙන්නේ. නමුත් මෙතනදී දේවදූතයන් 6 දෙනෙක්ගේ හොරණෑ ගැන විතරයි කතා කරන්නේ. 7 වෙනි හොරණෑව ගැන සඳහනක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එලිදරව්වේ වගන්තිවලට අනුව 7 වෙනි දේවදූතයා හොරණෑ පිඹිති සල්ගෙහි දොරටුව දෙවියන් විශ්වාස කරන්නන් වෙනුවෙන් විවෘත වෙනවා. ඊට පස්සේ තමයි ලෝක විනාශය ආරම්භ වෙන්නේ. ඉතින් මේ එලිදරව්වේ කතාවේ ටිකක් දිග වැඩි නිසා මම සම්පූර්ණ කතාව මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. ෆිල්ම් එකට ආදාර ටික විතරක් කියන්නම්. පස්සෙන දේවදූතයාගේ හොරණෑවත් එක්ක අහසින් ගිනිගෙන දැවෙන වස්තුවක් පොළවට පතිත වෙලා පාතාල ලෝකයේ දොරටුව විවෘත වෙනවා. මෙන්න මේ ගිනිගෙන දැවෙන වස්තුව තමයි අපිට ෆිල්ම් එක මුලදිම දකින්න ලැබෙන කඩාවැටෙන වල්ගතරුව විදිහට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ විවෘත වෙන දොරටුවෙන් එළියට එන්නේ කවුද? ඔයා තාමත් ෆිල්ම් එක බලලා නැත්නම්, ස්පොයිල් කරගන්න කැමති නැත්නම් දැන්ම වීඩියෝ එක ක්ලෝස් කරලා ෆිල්ම් එක බලලා එන්න. මොකද මෙතනින් එහාට ෆිල්ම් එකේ ස්පොයිලර්ස් අඩංගු වෙන නිසා. ෆිල්ම් එක ඇතුළේදී ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය එහෙම නැත්නම් ඩේමියන් තමයි ඇන්ටි ක්‍රයිස්ට්ගේ උපත විදියට හඳුන්වන්නේ. ඉතාලියේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන රොබර්ට් තෝන්ගේ බිරිඳගේ දරුවා උපතේදීම මිය යන නිසා ගැමිණි වාටුව භාර පූජකතුමා එදාම ඉපදුන හැබැයි අම්මා මැරුණු දරුවෙක්ව තෝන් පවුලට හදාගන්න දෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සාතන් අදහන ආගමික කල්ලියක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට. රොබර්ට් තෝන් දරුවා බාරගන්නවා වගේම මේ සිදුවීම බිරිඳගෙන් වසන් කරනවා. ක්‍රිස්තියානි රටවල මේ විදිය සාතන් අදහන ක්‍රිස්තු විරෝධී රහස් සංවිධාන කලාතුරකින් දැක ගන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්නේ ඒ විදියේ සංවිධානාත්මක කල්ලියක්. ඉස්සෙල්ලාම අපි බලමු ෆිල්ම් එක ඇතුලේ අපිට හම්බ වෙන මේ රහස් කල්ලියේ සාමාජිකයන් කවුද කියලා. ප්‍රශ්නයක් එන්න පුළුවන් ෆාද බ්‍රෙනන් කොහොමද මේ කල්ලිය කෙනෙක් වෙන්නේ කියලා. මොකද මේ ෆිල්ම් එකේ හැටියට නම් යක්ෂයාගේ පුත්‍රයා කියලා මුලින්ම රොබර්ට් තෝන්ට අනතුරු අඟවන්නේ ෆාද බ්‍රෙනන්ම නිසා. I was at the hospital, Mr. Thorn, the night your son was born. නමුත් ඔයාලට මතක ඇති ෆාද බ්‍රෙනන්ගේ කකුලේ තිබුණා සාතන්ගේ සංකේතය. ඒ කියන්නේ 666 අංකය. ඉතින් මේක යක්ෂයාගේ සංකේතය වගේම එදා රෝහලේදී සිද්ධ වුණ හැමදේමත් ෆාද බ්‍රෙනන් දන්නවා. මොකද ඒ වෙනකොට ෆාද බ්‍රෙනන් මේ සාතන් අදහන කල්ලියේ සාමාජිකයෙක්. පස්සේ කාලෙක සාතන්ගේ නිකාය අතහැරලා ක්‍රිස්තුස් වහන්සේ සරණ යන ෆාද බ්‍රෙනන් තමන් දන්න දේ ගැන රොබර්ට් තෝන්ට අනතුරු අඟවනවා. නමුත් තමන්ගේම පවුල විනාශ වෙනකම්ම රොබර්ට් තෝන් මේ අනතුරු අඟවීම ගණන් ගත්තේ නැහැ. ඊළඟට මිසිස් බේලොක් කියන මේ ඩේමියන්ගේ දෙවෙනි නැනි ෆිල්ම් එකේ කියන විදිහට ක්‍රිස්තු විරෝධියාට සේවය කරන්න අපායෙන් අවසර ලබාගත් කෙනෙක්.
ඉතින් මිසිස් බේලොක්ට ඩේමියන්ගේ නැනි වෙන්න නම් දැනට ඉන්න නැනි අයින් කරන්න සිද්ධ වෙනවා. ඩේමියන්ගේ පස්සෙන උපන්දිනය දවසේ බෙල්ලවල දාගෙන මැරෙන නැනිගේ මනස පොළඹවන්නේ කළු බල්ලෙක්. ඇත්තටම කොහොමද උද්‍යානයේ ඉන්න බල්ලෙක් මේ නැනිගේ මනස පාලනය කරන්නේ? යුරෝපය වගේම ග්‍රීක මිත්‍යා විශ්වාසයන්ට අනුව අපායෙන් එන කළුපාට විශාල බල්ලන් ගැන අහන්න ලැබෙනවා. මේ අයට කියන්නේ හෙල් හූන්ඩ්, එහෙම නැත්නම් යම බල්ලෝ කියලා. මේ යම බල්ලෝ සේවය කරන්නේ මාරයාට, එවැගේම සාතන්ට. ඉතින් මේ උද්‍යානයේ ඉන්න යම බල්ලා විසින් කලින් නැනිව මරණයට පත් කරනවා වගේම ඊළඟ නැනි මිසිස් බේලොක් මේ යම බල්ලෙක්ව ඩේමියන්ගේ සුරතලා විදියටත් අරගෙන එනවා. ඊළඟට අපි රොබර්ට් තෝන්ගේ බිරිඳ කැතී දිහාවට හැරුණොත් කැතී තමයි මෙතනදී ඩේමියන්ගේ උපත ගැන ඇත්ත නොදන්නේ එකම කෙනා. කැතී ඇයගේ මරණය දක්වාම හිතාගෙන ඉන්නේ ඩේමියන් තමන්ගේම දරුවා කියලා. නමුත් ඩේමියන් කවදාවත් අසනීප නොවීම, සත්ව උද්‍යානයේදී ඩේමියන් දැකලා වඳුරු රංචුව කලබල වීම වගේ දේවල් නිසා කැළඹීමට පත්වෙන කැතීගේ මනසේ ඩේමියන් ගැන භයානක දර්ශන මැවෙන්න පටන් ගන්නවා. මේ නිසා කැතී ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. රොබර්ට් තෝන් ගැන කතා කරොත් ඔහුගෙන් දේශපාලන ලෝකේ නියෝජනය වෙනවා. ඔයාලට මතක ඇති රොබර්ට් තෝන්ව මුණගැහෙනා වෙලාවකදී ෆාදර් බ්‍රෙනන් කියපු වාක්‍ය. Creating armies on either shore, turning man against his brother, till man exists no more. මේ වාක්‍ය බොහෝ දුරට එලිදරව්වේ ඉන්න ක්‍රිස්තු විරෝධියාගේ නැගී සිටීමට සමානයි. හැබැයි එලිදරව්වේ කියන මේ යක්ෂයා මතුවෙන මොහොතේ ෆිල්ම් එක ඇතුලේ අලුත් අර්ථකථනයක් දෙනවා. ඒ තමයි දේශපාලන ලෝකය. නිතරම උස් පහත්කම් කැළඹීම් කුණාටු ඇති වෙන දේශපාලන ලෝකය මහමුදට සමාන කරනවා. ඒ වගේම බයිබලයේ විදියට මේ ඇන්ටික්‍රයිස්ට් යුද්ධයක් ඇති කරනවා. මිනිසා තමන්ගේම සහෝදරයාට විරුද්ධ වෙන විදියේ යුද්ධයක ඉඳලා මිනිසා සහ මුලින්ම මිහිමතින් තුරන් කරන තරම් දරුණු යුද්ධයක් දක්වා. මම හිතනවා ඔයාට මේ කොටස නම් අපිට නිතර ඇහෙන දකින සිදුවීම් වලින්ම තේරුම් ගන්න පුළුවන් කියලා. අනිත් හැම දෙයකටම වඩා මේ දේශපාලනයට පුළුවන් එකම ගෙදර එකට කාලබීලා ජීවත් වෙන මිනිසුන් පවා ભેද කරවන්න. ඒ වගේම ලෝකයේ අද වෙනකම් ඇති වුණ හැම යුද්ධයක්ම වගේ දේශපාලන හේතු මත ඇතිවන යුද්ධ. ෆිල්ම් එක හොඳින් බැලුවා නම් ඩේමියන් හරහා දූෂිත දේශපාලකයෙකුගේ දේශපාලන ආගමනය පෙන්නනවා දැක ගන්න පුළුවන්. රොබර්ට් තෝන් කියන්නේ රෝමයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරියෙක්. ඒ වගේම තෝන්ගේ කැපකරු පියා තමයි ඇමරිකානු ජනාධිපති. ඉතින් තෝන් පවුලේ දේශපාලන උරුමය ඩේමියන්ට ලැබෙන්නේ තෝන් පවුලේ සැබෑ උරුමකාරයා විනාශ කිරීමෙන් පස්සේ. ඒ වගේම රොබර්ට් තෝන්ගේ බොස්ගේ හදිසි මරණයත් එක්කම රොබර්ට් තෝන් ලන්ඩන්වල ඇමරිකානු තානාපති ධුරයට පත් වෙනවා. ඩේමියන්ගේ උරුමය බෙදාගන්නෙන කැතීගේ නූපන් දරුවට වගේම ඩේමියන්ට අකමැත්තෙන් ඉන්න කැතීටත් මරණයට පත් වෙන සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපිට දැක ගන්න පුළුවන් ඩේමියන්ගේ රහස එලි කරන්න උත්සාහ කරන හැම කෙනෙකුටමත් ලැබෙන තෑග තමයි මරණය. මේ හැම දෙයක්ම අවසානයේ ඩේමියන් නවතින්නේ ඇමරිකානු ජනාධිපති ළඟ. දූෂිත දේශපාලකයෙකුට ඉදිරියට යන්න පාතාල ලෝකයේ සහය ලැබෙනවා වගේම ඩේමියන්ට අපායෙන් සහයෝගය ලැබෙනවා. ඉතින් මේ පුංචි ඩේමියන් හරහා රචකයා ව්‍යංගාර්ථයෙන් දේශපාලන ලෝකය නිරූපණය කරනවා. බයිබලයේ සඳහන් වෙන විදිහට ලෝක විනාශයට කලින් අශ්වාරෝහකෙන් හතර දිනක් ලෝකයට එනවා. මේ හතර දිනාගෙන් රතු අශ්වාරෝහකයා ලෝකයට යුද්ධය අරගෙන එන කෙනා. යුද්ධය සහ විනාශය නිරූපණය කරන රතු පාට අපිට ෆිල්ම් එක පුරාම හයිලයිට් වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඩේමියන් ඇත්තටම යක්ෂයාගේ පුත්‍රයා වුණත්, එහෙම නැතුව සාමාන්‍ය අහිංසක දරුවෙක් වුණත් මේ ෆිල්ම් එක ඇතුලේ දූෂිත දේශපාලනය ගැන නම් බොහොම ලස්සන විග්‍රහයක් ලබා දෙනවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙවි කියලා හිතන යාළුවා අතරේ ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් බබල් ටයිම්ස් චැනල් එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔන් කරලා තිබුණත් ඔයාට මම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගවන්න නොටිෆිකේෂන් එකකින් එක දැනගන්නත් පුළුවන්. එහෙනම් මම අතර ගිහින් එන්නම්. අපි අපා දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.